ප්‍රබෝධය ඇති වෙන කිමිකල්ස් ටිකක් ඔලුවට දෙන්න ඕනේ රසායන ද්‍රව්‍ය ටිකක් දෙන්න ඕනේ. එතකොට ඒකට ඔබට දැනෙවි මේ ජීවිතේ අපි මැරෙන්නේ නැති බව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව අපි හිතනවා මැරුණෙන් පස්සේ මගේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒ හින්දා මේ කොටස හුඟ ඔබ හුඟක් හොඳින් අහගන්න ඕන තරම් ප්‍රශ්න අහන්න තේරුම් නැති තැන කොතනද කියලා. අපි මැරෙන්නේ නැහැ. සිදුවෙන්නේ මේ ශරීරය හැරදා අපි වෙන ආත්ම භවයක් කරා සංක්‍රමණය වීමක් විතරයි. ඔබ බලන්න හොඳට සුයිසයිඩ් කරගන්න යන කෙනෙක්ගේ ඊට පස්සේ චර්යාවන් වහ බීපු කෙනෙක් ওই වගේ දේවල් කරපු කෙනෙක් එයා ඊට පස්සේ ජීවිතේ ඉල්ලා හඬනවා. එයාට මේක ඒ සිදුවීම උනෙන් පස්සේ එයාට ඇති වෙන්නේ අධික බයක්. ඉතාමත්ම ලොකු බයක් ඇති වෙනවා. හැබැයි මේක මෙහෙම නෙමෙයි. දැන් මම ටිකක් නරක අභ්‍යාසයක් මම මේ දෙන්නේ ඔබ කැමතිනම් විතරක් මේ අභ්‍යාසය කරන්න. හැබැයි ඔබට යම් කිසි විදියකින් කවදා හරි දවසක සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා නම් මම ඔබට යෝජනා කරනවා මේ දේ කරලා බලන්න කියලා. ඔබ නැවත ආත්ම භවයක ඉපදුණත් ඔබ ඉපදෙන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. ඒ ඔබට යම් කිසි කර්මයක් තිබුණා නම් ගෙවා නිම කරන්න මේ ආත්ම භවයේදී. ඒ හින්දා නම් මේ ප්‍රශ්නේ එන්නේ අපි ඒකට මූණ දීලා යුක්තිගරුකව ශක්තිමත්ව මූණ දීලා ඒක නිම කරගෙන අපේ මරණය කරා යන්න ඕනි. එහෙම නැතු ඒ ප්‍රශ්නෙන් පලා යෑමක් නෙමෙයි. බාගෙට යන්න හොඳ නැහැ. බාගෙට ගියොත් ඊළඟ ආත්මෙත් ඔබට විඳවන්න සිද්ධ වෙනවා. දැන් අපි කෙනෙක් ගොන්න මැරෙන්න ගියා. හැබැයි ඔහුව බේරගත්තා. වෛද්‍යවරුන් හෝ කිසියම් ආකාරයකින් ඔහු මිය යන්න තුව බේරුණා. හැබැයි ඒ කෙනෙකුගේ මානසිකත්වයේ නැවතත් තියෙන්නේ මා මැරෙන්න ඕනි. මං ජීවිතේ නැති කරගන්න ඕනි කියලාද? එහෙම කෙනෙකුට කොහොමද උදව් කරන්නට ඕන? ඔබට පෙරලා උපකාර කරන්න බැරි කෙනෙකුට හදවතින්ම උපකාර කරන්න. මේ මේ උපකාරය තුලින් ඒ දේ හම් වෙනවා. පෙම්වතාගේ අතින් ගැබ් අරගෙන අපේ අජිත් ජයවර්ධන මහත්මයා මේ ලස්සනට මේ අභ්‍යාසය කරා. පෙම්වතා අතින් ගැබ් අරගෙන දැන් පෙම්වතා නැහැ අතුරුදහන් වෙලා. දැන් ඔබ ගර්භණී විදියට ඉන්නවා. අපි ගණන් හදලා බැලුවා විකල්ප තියෙනවා 72කට වැඩි. කරන්න පුළුවන් විකල්ප තියෙන 72කට වැඩි. හැබැයි අපිට හිතෙන්නේ මැරෙන එක විතරයි තියෙන්නේ කියලා. විකල්ප තියෙනවා. විකල්ප දිහා බලන්න ඉගෙන ගන්න. දැන් කෙනෙක්ට හිතන්නට පුළුවන් ඔබතුමා ඇවිල්ලා ඉන්නකොට අපිට නැත්ද අභ්‍යාස අපේ මනස සුවපත් කරන්නට ආතතිය මිදෙන්නට අප විසින් කරන්නට ඕනි මානසික සුවයට අභ්‍යාස නැද්ද කියලා. එතකොට එවැනි කෙනෙක්ට කොහොමද දෙන්නට පුළුවන් පිළිතුරු? අපි නිරන්තරයෙන්ම කතා කරන්නේ ඔබේ ජීවිතයේ දිහා ඔබ සුභවාදීව බැලිය යුතුයි කියන කාරණාව. ඉතින් මේ කාරණාවේදී අපිට හිතුණා අද ඔබව දැනුවත් කරන්නට ඕනේ කියලා. සමහරක් වෙලාවට ඔබ මානසික ආතතිය වැඩි වූ තැන ඔබ හිතනවා ඔබේ ජීවිතය නැති කරගන්න. එහෙමත් නැත්නම් ඔබ හිතනවා ඔබේ ප්‍රශ්නයක් ගැටලුවක් ආපම විසඳුම තමයි ජීවිතෙන් සමු ගන්න එක කියලා. නෑ, හැබැයි බොහෝ වෙලාවට ඔබ හිතනවා නෑ ඒක එහෙම විය යුතුයි කියලා. නමුත් බොහෝ දෙනෙක් අපේ මේ ශේෂ්ත්‍රයේ මේ ඔබේ හදවත ඔබේ සිතුවිලි ගැන කතා කරනයි කියනවා නෑ එසේ වන්නට ඕනේ නෑ කියලා. ඉතින් එවැනි අපේ රටේ ඉන්න ප්‍රවීණයෙක් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම ඔබේ හදවතට කතා කරන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරන ඔබ හදවතේ ගැහෙන රිද්මේ හඳුනන එතුමාට අපි ආරාධනා කරා අපේ මැදිරියට එන්නට කියලා. ආදරණීය ඔබ වෙනුවෙන් දැනුවත් කරන්නට ඔබව දැනුවත් කරන්නට මානව හැකියාව විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයාට අයිබෝන් සුබෝදසනක් කියලා පුතුමාව පිළිගන්නවා. අයිබෝන් සුබෝදසනක්. මා හිතන්නේ මෙතුමාව දැකීමත් ඔබේ හදවතට සහනයක් සහ සතුටක් වේවි. ඉතින් ඒ නිසාම තමයි අපි නිරන්තරයෙන්ම මෙතුමාව ගෙන්නලා ඔබව දැනුවත් කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. ඉතින් අපි කතා බහ ආරම්භ කරමු. සමහරක් අය හිතනවා මේක වීරක් ක්‍රියාවක් කියලා. ඒගොල්ලෝ ඒ විදිහට හිතලා වැඩ කරනවා. නෑ, මේක කාටවත් කියන දේවල් අහන්න ඕනේ නෑ. මම මගේ ජීවිතේම නැති කරගත්තාම ඉවරයි කියලා. සමහරක් වෙලාවට මේ සමාජයට යන්නට තියනා වූ බිය යම් කිසි කාරණාවක් සම්බන්ධයෙන් මේ බිය තමංගේ ජීවිතේ නැති කරන. සමහරක් වෙලාවට ආර්ථික ප්‍රශ්න, මානසික ආතතිය, විවාහයේ ගැටලු, සමාජීය ප්‍රශ්න නොයෙකුත් හේතු කාරණා මුල් කරගෙන තමංගේ ජීවිතේ නැති කරගන්නට උත්සාහ කරනවා. ඔබතුමා මේ දකින පැත්ත වෙනස් කියලා අපි දන්නවා. ඉතින් කතා බහ ආරම්භ කරමු. ඇයි එසේ සිතෙන්නේ?
හරිම සාධාරණයි ඉතාමත්ම සාධාරණයි ඔබට සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා නම් ජීවිතේ කවදා හරි දවසක මම මැරෙන්න ඕනි මට මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ පා වෙලා තියෙන්නේ කියලා හිතනවා නම් මම ඒක කිසිසේත්ම මෝඩකමක් හෝ එහෙම නැත්නම් ඔබ මේ වීරකමක් විදිහට මම දකින්නේ නැහැ මොකද ඒක ඇති වෙන්න පුළුවන් ඒක හරි ස්වභාවිකයි සංසිද්ධීන් ඇති වෙනවා ඉතින් අපිට සමහරට ඇත්තටම අපිට උදා වෙන කරදරකාරී අවස්ථාවලදී අපිට ප්‍රතිප ඒ කියන්නේ අපිට හිතෙනවා මෙතනින් එහාට වෙන කිසි විකල්පයක් නැහැ කියලා හැබැයි මම මෙතනදී මං ඉස්සල්ලාම මං ඔබත් එක්ක උත්සාහ කරන්නේ මේ මැරෙනයින් පස්සේ මොකද වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් අපිට ඒ ඒ සංසිද්ධි මාලාව තේරුම් ගත්තොත් අපිට පුළුවන්කමක් හම්බ වෙනවා මේ තීරණේ මං සුවිසයිඩ් කරගන්න ඕනිද කියන තීරණේ කොයි විදිහද කියලා හිතන්නේ මගේ ජීවිතේ මට හම්බෙච්ච ඉතාමත්ම බරපතලම ප්‍රශ්නයක් තමයි සුනාමිය ඉවර වුණෙන් පස්සේ දිනයක කෙනෙක් මගේ ළඟට එනවා ඒ සුනාමි කාලේ අපි ට්‍රොමා කවුන්සලින් අපි ගියා ඒ ගිහිල්ලා ඉන්න වෙලේ එක කාන්තාවක් මගේ ළඟට ඇවිල්ලා කියනවා මගේ සැමියයි මගේ පුතයි දෙන්නම මම කිව්වා ගිහිල්ලා උදේට කන්න ගේන්න කියලා ඒගොල්ලෝ මම කියපු හින්දා ගියේ මම කියපු හින්දා ගියේ එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ආපහු එනවා මගේ ළඟ හිටියා මගේ දූ මම වතුර පාර එනකොට මම දූත් අරගෙන මම පරිස්සම් වුණා එක වෙලාවකදී අපි දෙන්න ගහගෙන වගේ ගිහිල්ලා මම අල්ලගත්තා මං මගේ එකතක ඉන්න දූ මං අනිත් අතින් අල්ලගත්තා ගහ මගේ දූ ඉන්නවා අතේ එල්ලිලා මගේ අතින් ඒ පීඩනයත් එක මගේ අතින් මේ තිබුණු ග්‍රිප් එක නැති වුණා දියනිය යනවා මූදේ ගලාගෙන යනවා ඇගේ ඇස් දෙක මට නිරන්තරයෙන් පේනවා මට ජීවිතේ නැති කරගන්න ඉඩ දෙන්න මං මේ සිදුවීම සිද්ධ වෙච්ච වෙලේ අපේ ටීම් එකේ අනිත් අය ගිනුත් මං ඇහුවා අපි මොකද්ද කියන්නේ මට කියන්න පුළුවන්ද නැහැ මේ ජීවත් වෙන්න කියලා. හරිම ශෝකජනක අවස්ථාවක් නේද? ඇය අදට ඉන්නේ කැනඩාවේ. ඇය දැන් ඉන්නේ කැනඩාවේ. ඇය ගුරුවරියක්. ඇය දැන් කැනඩාවේ ඉන්නවා. අපි ඒ වෙලේ දැන් ඒ කියන්නේ දැන් ඒ වගේ වෙලාවකත් ඇය මගෙන් අහන්නේ මං කවුරු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? මගේ සියලු දේ මේ නැති වෙලා මං කවුරු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ? මෙන්න මේ වගේ ඒ කියන්නේ ඔබට සමහර වෙලාවට වෙන කිසිම විකල්පයක් නැහැ කියලා පේන්නත් පුළුවන්. හැබැයි අපිට එහෙම පේන්නේ අපි දුකෙන් ඉන්න නිසා. ඒ හින්දා තමයි ඔබට යම් කිසි පිළිසරණක් උපදේශනයක් අවශ්‍ය වෙන්නේ පිහිටක් අවශ්‍ය වෙන්නේ වෙන විකල්ප හොයන්න මේ ප්‍රශ්න විසඳ ගන්න. ඒකින්දා ඔබේ පවුලේ කෙනෙක් සමහරට ඔබේ බිරිඳ ඔබේ සැමියා ඔබේම දරුවෙක් හිතනවා නම් සුයිසයිඩ් කරගන්න පළවෙනිම දේ තමයි ඔක මෝඩ වැඩක් ඔය අදහස අතහැරලා දාන්න කියන එක කියනව වෙනුවට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ තුමාට පුංචි බාධා කිරීමක් කරන්නට අවශ්‍යයි. මොකද දැන් අපි හිතමු පවුල දැන් ඔබතුමා කිව්වා වගේ අපි පවුලෙන් පටන් ගත්තාම කොහොමද දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ස්වාම්පෝෂයාට ජීවිතය නැති කරගන්න හිතලා. හැබැයි මේ කෙනාව කොහොමද අපි හඳුනගන්නේ? දරුවන්ව මේ බිරිඳ මේ සමාජිකයන් එහෙම තත්ත්වයක ඉන්න කෙනෙක් කොහොමද අපි හඳුනගන්නේ? සාමාන්‍යයෙන් එයාට සුයිසයිඩ් තෝට් එකක් ආවෙන් පස්සේ හුඟක් වෙලාවට එයා ඒ දේ ඊට කලින් ඉඳලා ප්‍රකාශයට පත් කරනවා. මට එපා වෙලා තියෙන්නේ. මට දැන් මේ හැමදේම ඇති වෙලා තියෙන්නේ. මට මේ හැමදේම මිදිලා යන්න ඕන වෙනවා මේ වගේ ප්‍රකාශයන් කරනවා. එතකොට මේ ප්‍රකාශයන් කරනකොට ඒක හුඟක් ලඝු කරලා ගන්න එපා. පුංචියට දෙයක් කියලා හිතන්න එපා. ඒක ටිකක් බරපතලයි. මොකද මේවට අපි කියන්නේ කහ එලි කියලා. කහෙලි කියන්නේ දැන් අපි කොළපාට එළිය වැටලා තියෙන නම් කල ලයිට්ස් වල රතුපාට වැටෙන්න කලින් මොකද වෙන්නේ කහෙලිය බ්ලින්ක් වෙනවා. ඉතින් සූදානම් වෙනවා. සූදානම් වෙන්නේ කියලා. ඉතින් මේ වට කියන්නේ කහෙලි කියලා. මේ කහෙලි ලැබුණෙන් පස්සේ හුඟක් කාලවට දැන් මට මේ ඊයේ පෙරේදත් මට හම්බ වුණා ඒ වගේම කපල් එකක් ඒගොල්ලෝ මට ඇවිල්ලා දැන් බිරිඳ මට කියන මට දැන් ඇති හොඳටම මට දැන් ඇති හොඳටම මට දැන් මැරෙන්නම ඕනි. ඉතින් මේ සැමියා අනාචාරයේ ගිහිල්ලා එහෙම ප්‍රශ්න මොකක්වත් නෙමෙයි. මොකද හේතුව සැමියා ආදරේ නැහැ කියන එක. මට ආදරේ දැනෙන්නේ නැහැ. මට දැන් මේක මම ස්ට්‍රෙස් වෙලා කියන එක. ඉතින් සැමියා හැමතිස්සෙම හිතන්නේ ඔක පිසුවක් ඔක පැත්තකට දාන්න කියලා. නමුත් දැන් මම වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා යොමු කරේවා. ඒතර වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා යොමු කරපු වෙලේ
මට දැන් ඇය කියන මේ බලන්න මට බෙහෙත් දීලා තියෙන්නේ නමුත් බෙහෙත් වලින් හරියන්නේ නැහැ මේ වගේ දෙයකට බෙහෙත් ගන්න ඕනි සයිකියාට්‍රික් කෙනෙක් මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් මිස ජීපී කෙනෙක්ගෙන් නෙමෙයි දැන් ඇත්තට මම බෙහෙත් ටික බැලපු ගමන් මට දැනෙනවා මේ බෙහෙත් වලින් කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් මං ඊට පස්සේ මං කිව්වා මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි මට අයිතියක් නැහැ ඒක ගැන කතා කරන්න. හැබැයි මට හිතෙනවා ඔබ දෙවෙනි මනා දෙවෙනි ඔපිනියන් එකට සෙකන්ඩ් ඔපිනියන් එකට යන්න ඕනි. යන්න මේ ડોක්ටර් මං කියන ડોක්ටර් කවට යන්න ඕනි කියලා. පස්සේ මං ඒ ડોක්ටර්ට මං කතා කරලා කිව්වා මෙන්න මේ බෙහෙත තමයි රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ කියලා. ඔහු මට හිනා වෙලා කියනවා ওই බෙහෙතත් එක මොනා කරන්නද? ඔක අපි නිකන් සප්ලිමන්ට් එකක් විදිහට දෙන එකක් නේ කියලා. එතකොට ඊට පස්සේ දැන් අපි හිතන්නේ මොකද්ද? දැන් මට සුයිසයිඩ් තෝට්ස් ආවා. මම ડોක්ටර් ගාවටත් ගියා බෙහෙතුත් ගත්තා නමුත් තාම මේක එහෙම නැහැ කියලා. සුයිසයිඩ් තෝට්ස් එහෙම නැත්නම් සිය දිවි හානි කර ගැනීමේ සිතුවිල්ලක් එනවා නම් පැහැදිලි වශයෙන්ම ඔළුවේ තියෙන මානසික මට්ටම වෙනස් කරන්න පුළුවන් ප්‍රබල බෙහෙත් තියෙනවා. එහෙනම් ඒකට ගොඩවෙදකම කරන්නේ නැතුව නිකන් උපදේශකයෙක් ගාවට යන්නේ නැතුව විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්න මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට. ඔව්. මොකද ඒක කරන්න පුළුවන්. ලංකා. ඔව්. ඔබතුමා කතා කරගෙන යනකොට කොහොමද බාධා කරන්නේ කියලා හිතනවා. හැබැයි නොයෙකුත් ප්‍රශ්න ගැටළු මට එනවා. මම හිතන්නේ අපේ මේ හිතවතුන්ට එන ප්‍රශ්න ගැටළු තමයි මගේ මනසට එන්නේ. අපි හිතමු මෙහෙම උදාහරණයක් විදිහට අධික බීමත්කමට පෙළඹිලා ඉන්න පුජ්‍යලෙක්. නිරන්තරයෙන්ම හිතනවා මට මැරෙන්න ඕනි කියලා. ෆෑන් එක දැක්කහම කියනවා මම මේ ෆෑන් එකේ ඇලිලා හරි මැරෙනවා කියලා. මේට හේතු කාරණා කොමක්ද? බීමත්කමද? මානසික වියවුලද? නැත්නම් සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙන දැන් ඔන්න හිතන්න මේ පස් දාලා තියෙනවා අපි අලුත් පිට්ටනියකට පස් දාලා තියෙනවා කියලා හිතන්නකෝ. ඔය පස් ගොඩලි තියෙන එක 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 තැන එක එක විදියට තියෙන්නේ. වැස්ස කාපු ගමන් ඉස්සලා මොකද කරන්නේ අර පිට්ටනියේ වතුර පාරක් හැදෙන්න පටන් ගන්නවා. ඒ වතුර පාරක් ගලාගෙන යන තැනක් තියෙන ඊට පස්සේ අර පිට්ටනියෙන් එළියට යන්නේ එක තැනකින් හෝ දෙතැනකින්. දැන් ඊට පස්සේ කොහාට වතුර වැටුණත් මොකද වෙන්නේ අර හුරු පුරුදු පාරට අර වතුර ටික යනවා ඊට පස්සේ එයාට ස්වභාවික පාරක් හම්බෙනවා. ඒ වගේ අපිට සාමාන්‍යයෙන් මේ යම් යම් සිතුවිලි මාලාවන් මොකක් හරි දෙයක් පටන් ගත්තන් පස්සේ ඒ සිතුවිල්ලෙන් ප්‍රතිඵලයේ තියෙන්නේ මට ජීවිතේ එපා කියන තැනට එන්න. එතකොට මොකක් හරි ස්ටිමියුල් එකක් ඒ කියන්නේ උත්තේජකයක් යම් කිසි උත්තේජකයක් ඒ කියන්නේ සමහරවිට පරණ ෆොටෝ එකක් දකිනවා. ඒ කාලේ අහපු සින්දුවක් අහන අර දැන් ඔබට දුක හිතෙන සිදුවීමට සම්බන්ධ වෙච්ච සින්දුවක් ඇහෙනවා. එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ තව කෙනෙක්ගේ අත්දැකීමක් නාට්‍යানুසාරයෙන් හෝ පොතකින් හම්බෙනවා. දැන් අන්න උත්තේජකයක් ඇති වුණ ඔළුවට ආපහු කාලයකට පස්සෙත් අර මැරෙන්න හිතන සිතුවිල්ල එන්න පුළුවන්. මොකද අර පුරුදු වෙලා තියෙනවා හිත යම් කිසි රාමුවක යම් කිසි දිශානතියකට හිතන්න. ඉතින් ඒකෙන්ද මේකදී අපි කරන්න ඕනේ මොකද්ද? මේ ඔළුවට පොඩි චකබ්ලාස් එකක් කරන්න ඕනේ. චකබ්ලාස් එකක් කියලා කියන්නේ මේකේ මේ කිමිකල් බැලන්ස් එක ඔළුවේ තියෙන කිමිකල් බැලන්ස් එක ඩෝස් කියන කිමිකල්ස් දක්වා කන්වර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ දැනට තියෙන දුක හිතෙන මේ කිමිකල්ස් නම් ඔළුවේ මේ කිමිකල්ස් වෙනුවට ඔබට සුබදායක ඔබට සතුට ඇති වෙන ප්‍රබෝධය ඇති වෙන කිමිකල්ස් ටිකක් ඔළුවට දෙන්න ඕනේ. රසායන ද්‍රව්‍ය ටිකක් දෙන්න ඕනේ. එතකොට ඒකට ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් වගේම ඔබට වෛද්‍ය ප්‍රතිකර්ම ඔස්සේත් මේක ලබා ගන්න පුළුවන්. දැන් ඔබතුමා මෙහෙම කතා කරනකොට කීප දෙනෙක් මම දැන් මේ ඇත්තටම සත්‍ය සිදුවීම් කීපයක්ම මට මතක් නැහැ. සමහරක් වෙලාවට ගෙලවලලා මිය යනවා, තමගේ ජීවිත නැති කර ගන්නවා, එහෙමත් නැත්නම් ගඟට මුහුදට පයින්නවා. මේ වගේ සිතුවිලි ඇති වෙන්නේ ජීවිතේ කලකිරීම ඒකට අවට ඉන්න පසු බිම. මොකද තමන් අවට ඉන්න පරිසරය මේ සියලු කාරණා හේතු කරගෙන මේ පසුගිය සතියේත් මා දන්නා අපේ මාධ්‍ය ජීවිතයේ මේක පුජ්‍යලයක්. විවාහ ජීවිතය අසාර්ථකයි, දරුවන්ගේ ප්‍රශ්න ගැටළු, හැබැයි බීමත්කමටත් යොමුලා සිටියා. ඉතින් මම ගඟට පැනලා ජීවිතේ නැති කරගත්තා. මෙවැනි කාරණා තුළින් අපට බැරිද මිනිසුන්ට ශක්තියක් වෙන්න? ඔබ වැනි අය නිරන්තරයෙන්ම මිනිසුන්ගේ මනසට ශක්තියක් වෙනවා. කොයි විදිහටද මේක නැහැ, මම මේ දේ කරගන්නේ නැහැ, මම ජීවිතයට මූණ දෙනවා කියන මේ தත්ත්වය ඇති කරගන්න. මම මේ කතාව කියන්නේ වෙළඳ ප්‍රචාරක බලාපොරොත්තුකින් නෙමෙයි, හදවතින්ම මම කියන කතාවක්. මේරිටි බ්‍රවුන්ස් කියන මේරිටි බ්‍රවුන්ස් කියලා කියන්නේ අධ්‍යාත්මය පිළිබඳව ගවේෂණය කරපු පරීක්ෂණය කරපු පරීක්ෂිකාවක් ඇමරිකාවේ. ඇයි විසින් පොතක් ලිව්වා ඩෙත්
life after the death කියලා. මරණයෙන් පසු ජීවිතය කියලා අය කරපු පරේෂණ ඔස්සේ මේක කරා. මොකද මේ මරණයෙන් පසු ජීවිතය පිළිබඳව අධ්‍යාත්මික ජීවිතය පිළිබඳ හුඟා පරේෂණ ලෝකෙ සිදු වෙනවා. විද්‍යාත්මක පරේෂණ සිදු වෙනවා. මේක මරණයෙන් මස්තු ජීවිතය කියලා අපේ දයරෝහණ අතුකරල මහත්මයා මේක ලියලා තියෙන පොතක් විදියට මේ පොත චුට්ටක් කියවන්න. ඔබට දැනේවි මේ ජීවිතේ අපි මැරෙන්නේ නැති බව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකා අපි හිතනවා මැරුණෙන් පස්සේ මගේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒ හින්දා මේ කොටස හුඟ ඔබ හුඟා කොඳින් අහගන්න ඕන තරම් ප්‍රශ්න අහන්න තේරුම් නැති තැන කොතනද කියලා. අපි මැරෙන්නේ නැහැ. සිදු වෙන්නේ මේ ශරීරය හැරදා අපි වෙන ආත්ම භවයක් කරා සංක්‍රමණය වීමක් විතරයි. මේ ඒ සංක්‍රමණයේදී සමහරට අතිරමැදි අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවත උප්පත්තියක් ලබනවා මොකක් හරි විදිහකට. ඒක ආගම් වලින් එක එක විදිහට ඒක හඳුන්වා තියෙනවා. එතකොට life after the death කියලා කියන්නේ මේ මරණය කියන දේ ට්‍රාන්සිෂන් එකක් සිදුවීමක් විතරයි. ඒකෙන් පස්සේ තමයි දෙයක් සිද්ධ වෙන්නේ. දැන් මම පහුගිය අවුරුද්ද 30ේම මගේ අම්මටත් මගේ තාත්තටත් මා කියා දෙමින් සිටියා මේ මෙන්න මේ විදිය මරණකෙදී කොයි විදියටද ශක්තිමත්ව මූණ දෙන්න ඕනි කියලා. ඒ වගේම මට හුඟක් සන්තෝෂයි මගේ තාත්තා මීට මාසයකට කලින් මිය යන වෙලේ අපි මායි මල්ලිලා දෙන්නයි අම්මයි අපි බෙහෙවින්ම මේ අපේක්ෂා සහගතව ඔහුට හොඳ ආත්මයක් හිමි වෙනවා කියන විශ්වාසයේ ඇතුව අපි ඉන්නවා. අපිට ඒකට සාධකත් හම්බුණා. ඒ වගේම අද දවස වෙනකොට දැන් ඔහු මිය ගියා කියන එකේ අඩුවක් තියෙනවා. ඒක නැති කරන්න බෑ කොහොමවත්. හැබැයි ඊට වඩා සතුටක් ලැබෙනවා ඔහුට හොඳ ආත්ම භවයක් ලැබුණා කියලා. ඉතින් මෙන්න මේක ලැබෙන්නේ මොකක් හින්දාද? මෙන්න මේ අවබෝධය අපි ලබා ගත්තා. එහෙනම් අර සඳහිරුතරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ. අපේ දෑවර මහාචාර්ය සුනිල් ආරත්නයන් ලියපු ගීය මතක් වෙනවා. ඒකේ කියනවා මෙහෙම. පෙළපත නම වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා. එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නේ නැහැ. අපි මෙහෙන් ගිහිලා කලක මෙහෙන් චුත වෙනවා, එළව ගිහින් වැජ වෙනවා. හරි, කලක මෙහෙන් චුත වෙනවා. එතකොට මරණයේදී මේ සුයිසයිඩ් එකකදී එහෙම නැත්නම් සියදිවි හානි කර ගැනීමකදී සිදුවෙන්නේ කුමක්ද? ස්වභාවික මරණයකදී මගේ ශරීරය හැරදා මගේ ආත්මය ඊළඟ භවය කරා යමින් සිටිනවා. එතකොට ඒ වෙලේ මාට උදව් කරන්න මේ ආත්ම භවයන් එනවා. මේ ලයිෆ් ටාප්ට දෙත් මේක පිළිබඳ කරපු පරීක්ෂණ වලින් හොඳටම පේන්න තියෙන දෙයක්. මේක ඉතාමත්ම හොඳ දෙයක්. මට ඒක සිදුවීමක් මතකයි. ඒක කාන්තාවක් ඇගේ මරණසන්න අත්දැකීමක් මට ලැබෙන්න හම්බුණා. මම ඇත්ත කින්න ඒ වෙලේ ඇයි කියනවා මේ ලොකු අයියේ අයියෝ ගහ වුඳුනේ මොනාද කරන්නේ බහින්නකෝ කියලා. ඒ කියන ලොකු අයියා ඇයි ඔය ගහ මුදුනේ මොනාද කරන්නේ බහින්නකෝ කියලා. දැන් මන්ට මේක මම අධ්‍යයනය කරලා තියෙන නිසා මම එළියට ගිහලා ගහ උඩ බැලුවා. ගහ උඩ ලොකු වඳුරෙක් ඉන්නවා. හරිද? දැන් ඇය ඉන්නේ කාමරය ඇසයට. කාමරයට පේන්නේ නැහැ මේ කෙනා. එතකොට මේ දැන් ඒකෙින්ද තමයි අපිට කියන්නේ. මම දැක්ක මේක බනට කියලා තියෙන බල්ලටවත් ආදරේ වෙන්න එපා ඕනවට වඩා. මොකද මැරෙන්න යන වෙලේ අර බල්ලා කලින් මැරලා හිටියා නම් එහෙම බල්ලා දැක්කොත් එහෙම ඔබත් යන්නේ අර බල්ලත් එක්ක බලුවාත්මකෙද කියලා. අර විදියට ඉන්නවා කියන්නේ. එතකොට මෙන්න මේ සිත කියන්නේ අපි මැරෙන්නේ නැහැ. අපි ට්‍රාන්සිෂන් එකකට යන්නේ. එතකොට සුයිසයිඩ් කියලා කියන්නේ අපි සියදිවි හානි කරගන්න තීරණය කරනවනේ. ඒ කියන්නේ මම තීරණය කරන કૃතිමව මගේ ශරීරේ මන් දාලා යන්න ඕනේ මේ ප්‍රශ්න නිසා කියලා. එතකොට අපි අපේ ශරීරයෙන් එළියට යෑමක් තමයි එතනදි සිද්ධ වෙන්නේ බලාත්කාරයෙන්. එතකොට ඒක කරන්න ගිය මොහොතේම සිදුවෙන දේ මොකද්ද? පළවෙනිම දේ ඔබ බලන්නේ හොඳට සුයිසයිඩ් කරගන්න යන කෙනෙක්ගේ ඊට පස්සේ චර්යාවන්. වහ බීපු කෙනෙක්, ওই වගේ දේවල් කරපු කෙනෙක්, එයා ඊට පස්සේ ජීවිතේ ඉල්ලා හඬනවා. එයාට මේක ඒ සිදුවීම උනෙන් පස්සේ එයාට ඇති වෙන්නේ අධික බයක්. ඉතාමත්ම ලොකු බයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක කියනවා දැන් සාමාන්‍ය විදියකට නම් මරණකෙදී ඒ මරණයේ ආත්මයට එක්ක සුගතියට හෝ දුගතියට යම්කිසි ආත්ම භවයක් කරා ගෙනියනවා. දුගතියට යනවා නම් ඒකට ඉතාමත්ම නරක වගේ සිදුවීමක්. මොකද මේ ඇවිල්ලා ඔබ දැඩි පීඩනයකින් තමයි ඔබ ගෙනියන්නේ. හැබැයි මේක මෙහෙම නෙමෙයි. දැන් මම ටිකක් නරක අභ්‍යාසයක් මම මේ දෙන්නේ. ඔබ කැමති නම් විතරක් මේ අභ්‍යාසය කරන්න. හැබැයි ඔබට යම් කිසි විදියකින් කවදා හරි දවසක සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා නම්
මම ඔබට යෝජනා කරනවා මේ දේ කරලා බලන්න කියලා. ඔබ දැන් මනසින් යන්න මම මේ කියන අවස්ථාවට. ඔබ ඉන්නවා අධික සීතලක් සහිත කළුවරම කළුවර තැනක. ඔබට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔබ ඉතාමත්ම කළුවර තැනක ඉන්නේ අධික සීතලයි. ඔබේ සිතේ ලොකු කලකිරීමක් තියෙනවා මම මට ආදරය කරන හැම කෙනෙකුටම මම වැරද්දක් කරා කියලා. දැන් මගෙන් වැරද්දක් වුණා නම් කාට හරි කෙනෙකුට මගෙන් වැරද්දක් වුණා නම් මට තාම පුළුවන් ඒ කෙනා ගාවට ගිහිල්ලා කතා කරලා සමාව ඉල්ලන්න. මගෙන් මේ වැරද්ද වුණා කියලා. එතකොට මම මොකද වෙන්නේ? මම නිදහස් වෙනවා. හැබැයි දැන් ඔබ මැරිලා නිසා ඔබේ ආත්මයේ ඉන්නේ ඉතාමත්ම කලවර සීතල තැනක. ඔබට කාටවත් කතා කරන්න බෑ. ඔබ වෙන ආත්මයක උපදින්නෙත් නැහැ. ඔබ මෙතන හිර වෙලා ඉන්නවා ඔබට මැරෙන්න නියමිත කාලය එනකල්. මේක ඉතාමත්ම වේදනාත්මක ඛේදනීය තත්ත්වයක්. මොකද ඔබ ගිල්ටි ෆීලිං එකක්, ඔබ වැරද්දක් කරා කියන හැඟීම දැන් ඔබ තුල තියෙන්නේ. මේ හැඟීමත් එක්ක ඔබට ඉඳ සිද්ධ වෙන බොහෝ කාලයක්. එතකොට අපි හිතුවනම් එහෙම මගේ ප්‍රේම සම්බන්ධයට ඉඩ දුන්නේ නැති නිසා, මගේ අධික ණය බර නිසා, මගේ රස්සාවේ මෙහෙම හින්දා, කෙනෙක් මං ගැන සැක කරපු හින්දා, මේ දේවල් හින්දා එයා මට අපහාස කරා. එහෙම නැත්තම් ගාක් දෙනෙක් මිය යනවා ඒ වගේම පරිගැනීමේ චේතනාවකින්. මං හොඳ පාඩමක් උගන්වන්න කෙනෙකුට රිද්දන්න, සමහරට අම්මට තාත්තට, සමහරට පෙම්වතා පෙම්වතියට, සමහරට සැමිය බිරිඳට. හැබැයි ඔබ මේක කරපු ගමන් ඔබ දන්නවා දැන් ඔබ වැරද්දක් කරා කියලා. ඒ කෘතියේ සඳහන් කරනවා ඒ වගේ ආත්ම විඳපු වේදනාවල් කොච්චරද කියලා. මේ මරණාසන්න අත්දැකීමක් ලැබලා සියදිවි හානි කර ගැනීමකුත් එක්ක ඊට පස්සේ නැවත ඉපදිච්ච හැම කෙනෙක්ම වගේ අවස්ථා දෙකකට ගිහිල්ලා තියෙනවා. එක්කෝ ඒගොල්ලෝ කරපු වරදට පසුතැවිලා ඒගොල්ලෝ නැවත ජීවිතය ලබාගෙන අතිශයින්ම හොඳම හොඳ ජීවිත ගත කරලා තියෙනවා. ඒ කියන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි අනිත් අය වෙනුවෙන් ජීවත් වෙලා තියෙනවා. තව කොටසක් ඉන්නවා ඒගොල්ලෝට මේ ආවෙන් පස්සේ නැවත අර හිටියට වඩා දරුණුම දරුණු තත්ත්වවලින් ඉඳලා ආපහු ඒ විදිහටම මැරෙන්න හිතපු පිරිසකුත් ඉන්නවා. මෙතන ලංකා ඉතාමත් වැදගත් දෙයක් මේකේ මේ කෘතියේ සඳහන් කරන හරි වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඔබ නැවත ආත්ම භවයක ඉපදුනත් ඔබ ඉපදෙන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. ඒ ඔබට යම් කිසි කර්මයක් තිබුණා නම් ගෙවා නිම කරන්න මේ ආත්ම භවයේදී. ඒ හින්දා නම් මේ ප්‍රශ්න එන්නේ. අපි ඒකට මූණ දීලා යුක්තිගරුකව ශක්තිමත්ව මූණ දීලා ඒක නිම කරගෙන අපේ මරණය කරා යන්න ඕනි. එහෙම නැතුව ඒ ප්‍රශ්නෙන් පලා යෑමක් නෙමෙයි. බාගෙට යන්න හොඳ නැහැ. බාගෙට ගියොත් ඊළඟ ආත්මෙත් ඔබට විඳවන්න සිද්ධ වෙනවා. ඔව් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න විසඳ ගන්න. මොකද ප්‍රශ්න තියලා ගියොත් ඊළඟ ආත්මෙත් නැවතත් අපිට මේ ප්‍රශ්නේම වද දෙවි. ඉතින් මේ දේ ඔබ නිරන්තරයෙන්ම හිතේ තියාගන්න තවත් කාරණාවක් තමයි. මොකද අවසාන විනාඩි 5 මේ ගත වෙන්නේ ඔබතුමත් එක්ක කතා බහ කරන්නට. දැන් අපි කෙනෙක් ගොන්න මැරෙන්න ගියා. හැබැයි ඔහුව බේරගත්තා. වෛද්‍යවරුන් හෝ කිසියම් ආකාරයකින් ඔහු මිය යන්න නැතුව බේරුණා. හැබැයි ඒ කෙනෙකුගේ මානසිකත්වය නැවතත් තියෙන්නේ මා මැරෙන්න ඕනේ. මං ජීවිතේ නැති කර ගන්න ඕනේ කියලාද? එහෙම කෙනෙකුට කොහොමද උදව් කරන්නට ඕනේ? එකපාරක් අත්දැකීම ලැබලා හෝ මේ සිතිවිල්ල තියෙනවා නම් ජීවිතේ එයාට පෙන්වන්න ඕනම දේ තමයි ඇහුම්කන් දෙන්න, ප්‍රශ්නට ඇහුම්කන් දෙන්න, ගැටලුවට ඇහුම්කන් දෙන්න. ඒකට මිතුරෙක්, සමහරට පූජ්‍යක පක්ෂයේ කෙනෙක්, එහෙම නැත්නම් උපදේශනයේ සම්බන්ධ කෙනෙක්, එහෙම නැත්නම් මේ ගැටලු විසඳන කෙනෙක්, මේ වගේ තියෙනවා. විශේෂයෙන්ම ඔබට වෙබ් අඩවියකුත් තියෙනවා මේ සුයිසයිඩ් තෝට්ස් ආවනම් යන්න ලංකා සුමිතුරු කියන ආයතනය මේ සඳහා ඔබට නොමිලේමේ සේවාවන් සපෙන ආයතනයක්. දුරකථන ඇමතුම් තියෙන ඔබට ගන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මම ඔබට එතනින් එහාට ගිහිල්ලා මම ඔබට යෝජනා කරන මේ පුංචි හැරි මේ වගේ අවස්ථාවක් තියෙනවා නම් එකක් තමයි ඉර එළියට යන්න. ඉර එළියේ චුට්ටක් ඉන්න, ඉර එළියත් එක්ක ගීයක් මුමුණන්න, හිනා වෙන්න, සතුටු වෙන්න. ඩොපමින් හැදෙන්නේ අගේ කරන්න පටන් ගත්තන් පස්සේ. හුඟක් අගේ කරන දේවල් අගේ කරන්න. ඒ කියන්නේ අර දුක හිතෙන දේවල් සඳහා වෙලාවක් තියාගෙන පුළුවන් තරම් අනිත් වෙලාව මේ දෙයක් කරන්න. ඒ වගේම ඔබට පෙරලා උපකාර කරන්න බැරි කෙනෙකුට හදවතින්ම උපකාර කරන්න. මේ උපකාරය තුළින් ඒ දේ හම්බ වෙනවා. ඒ වගේම ඔබට දැන් අම්මා තාත්තාගෙන් නම් ප්‍රශ්නේ තියෙන්නේ, එහෙම නැත්නම් ඔබේ බිරිඳ සැමියාගෙන් නම් අඩුම ගානේ බල්ලට ආදරේ වෙන්න. බල්ලත් එක්ක චුට්ටක් නටන්න, හුරතල් කරන්න, ඔක්සිටොසින් හැදෙන්න ඕනි, සෙරොටොනින් පොඩි ක්‍රීඩාවකේ දෙන්න. චූටි ක්‍රීඩාවකේ දෙන්න. ඊගවට ඇති වෙන්න ලංකාවේ කොමඩිස් තියෙනවා.
දේශපාලන කතා ඇහුවෙන් පස්සේ ඔබට ඕන තරම් hina වෙන්න පුළුවන් ඒවා හොඳම කොමඩිස් ඒකෙන්ද hina වෙන්න පුළුවන් දේවල් වලට hina වෙන්න ඔව් ඒකකම දැන් කෙනෙක්ට හිතන්නට පුළුවන් ඔබතුමා ඇවිල්ලා ඉන්නකොට අපිට නැත්ද අභ්‍යාස අපේ මනස සුවපත් කරන්නට ආතතිය මිදෙන්නට අපි විසින් කරන්නට ඕනි මානසික සුවයට අභ්‍යාස නැද්ද කියලා එතකොට එවැනි කෙනෙක්ට කොහොමද දෙන්නට පුළුවන් පිළිතුරු අපි යමු දෙන චූටි ගමනක් ඔබ හොඳට ඉන්න තැන දෙකක් තුනක් වගේ තියෙන. ඇතිද වෙලාව ගමන යන්නට? හරි. එහෙමනම් මම මං ඒකට මම මෙහෙම කරන්න. අපිට මේ වෙලේ වෙලාව මදි නම් හරි නෑ නෑ අපිට නිෂ්පාදක තුමිය කියන අනිවාර්යම වෙලාව දෙනවා කියලා ඒ අභ්‍යාසය කියලා දෙන්න. හරි. ඔබට මං ඉස්සලාම කරන්න පුළුවන් දෙයක් කියන්න. හොඳට මේ අත්වල සන්නාදේ දෙන්න මේ ඇඟිලි 10 එකට වදින විදියට අප්පුඩි ගන්න. හොඳට අප්පුඩි ගන්න. හරි. මේ අප්පුඩි ගන්න කොටත් යට ඉඳලා උඩට අප්පුඩි ගහගෙන යන්න. යට ඉඳලා උඩට හොඳට අප්පුඩි ගහගෙන යන්න. හොඳට සද්ද ඇහෙන්න. හොඳට සද්ද ඇහෙන්න අප්පුඩි ගහගෙන යන්න. ඊගවට විනාඩි කීපයක් ඔබ ආදරය කරන අය කීප දෙනෙක් ගාවට ගිහින් නැත්නම් දන්නේ නැති වුණත් කමන්නේ. චුට්ටක් අඳුරගෙන හොඳට කුචු කවන්න. හොඳට කුචු කවන්න. ඒක නම් ලේසියෙන්ම කරන්නේ. හොඳට කුචු කවන්න. මේ මොකද මේක ඉතාමත්ම ප්‍රබල මානසික අභ්‍යාසයක්. ඒ වගේම තමයි ඔබට මේ මනසින් ගමන් කරන්න ඉතාමත්ම ලස්සන උද්‍යානයකට. එක මුහුදකට. මේ මේ මුහුදකට යන්නේ ඒ වගේම තමයි සුයිසයිඩ් තෝට්ස් එනවා නම් මම හුඟක් වෙලාට මම යෝජනා කරන දෙයක් තමයි මූදි පනින්න කියන එක මූදි පනින්න කියලා කියන්නේ පනින්න පුළුවන් නා නෑ නෑ එහෙම නෙමෙයි මේ මූදට පනිනව නෙමෙයි රැල්ල පාගන්න රැල්ල පාගන්න රැල්ලත් එක්ක නටන්න දුවන්න වෙරළේ දුවන්න පෙරලෙන්න මූද තරම් මේ මේ අපිට ආපව ප්‍රබෝධය ඇති කරන තවත් තැනක් නැති තරම් ඒ හින්දා ඔබට දියැල්ලක නාන්න මේ පුංචි පුංචි අභ්‍යාස කරන්න මේ පොඩි අභ්‍යාස වලට වඩා හොඳම හොඳ දේ තමයි ඉතාමත්ම සතුටෙන් මහන්සි වෙලා හොඳම හොඳ වැඩක් කරන්න මොකක් හෝ එක්ක පාත්තියක් හදන්න මල් පාත්තියක් හදන්න දෙයක් කරන්න මේ දුක කියන දේ තියෙන්න ජය ගන්න පුළුවන් හොඳම දේ hina වෙලා වැඩ කරන එක හිනා වෙන වැඩ කරනවා නම් කාටවත් ආපහු දුකේ නැහැ සුයිසයිඩ් තෝට්ස් එන්නේ නැහැ මොකද ඒ දැන් මූදට ගිහිල්ලා පැන්නත් හිනාව ආපු ගමන් අපිට සිදුවෙන දේ තමයි ලංකා විකල්ප මේකේ විසඳුම ඔබට මම පුංචි මට විනාඩියක් දෙන්න පෙමතාගේ අතින් ගැබ් අරගෙන අපේ අජිත් ජයවර්ධන මහත්මයා මේ ලස්සනට මේ අභ්‍යාසය කරා පෙමතා අතින් ගැබ් අරගෙන දැන් පෙමතා නැහැ අතුරුදහන් වෙලා දැන් ඔබ ගර්භණී විදියට ඉන්නවා අපි ගණන් හදලා බැලුවා විකල්ප තියෙනවා 72කට වැඩිය. කරන්න පුළුවන් විකල්ප තියෙන 72කට වැඩිය. හැබැයි අපිට හිතෙන්නේ මැරෙන එක විතරයි තියෙන්නේ කියලා. විකල්ප තියෙනවා. විකල්ප දිහා බලන්න ඉගෙන ගන්න. හොඳයි. ඉතින් එහෙමනම් විකල්ප දිහා බලන්න. සතුටින් ඉන්න. මනස සතුටින් තබා ගන්න. ඉතින් ලස්සන රමණීය දර්ශන නරඹන්නට යන්න මොහොද මොහොද රැල්ල පා ගන්න යන්න. අපිට ගහන්න අර ඔබතුමා කිව්වා වගේ. ඔබට ඇත්තටම මේ suicide thoughts තියෙනවා නම් අපි ලබන සුමානේ අපි සූදානම් කරලා තියෙන නොමිලේම වැඩසටහනක් ඔබට ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. දිනේ සහ වේලාව සඳහන් කරමු. අපි ලබන අඟහරුවාදා රාත්‍රී 6 ඉඳලා 8 වෙනකල් YouTube ඔස්සේ අපි මේක කරනවා ඔබට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව්. ඉතින් එහෙමනම් ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනා නම් ඔබේ මානසික ආතතිය සම්බන්ධයෙන් සහ මෙවැනි සිතුවිලි ඔබේ හදවතට ඇවිල්ලා නම් ඔබට පුළුවන් එතුමත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නකාරී ගැටුකාරී තත්ත්වයන් විසඳා ගන්නට 0723 658 658 0723 658 658 කියන දුරකථන අංකයට කතා කරන්න. ඔබට පුළුවන් ඔබේ මානසික සිතුවිලි ධනාත්මක පැත්තට ගෙන යන්නට මෙතුමත් එක්ක කතා බහ කළා. ඉතින් එහෙමනම් බොහොමත් ස්තුතියි. අපේ මැදිරියට ආවේ ඔබව දැනුවත් කරන්න මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි සුබ දවසක් කියලා ඔබතුමාට සමදලා සුබ දවසක්